සත්‍යයේ උපස්තිය විස්තර කරන අවස්ථාවේදී දැක්වෙන ජාති සංජාති ඔක්කාන්ති අමිනිප්පති කන්දානම් පාසුභාවෝ ආයතනානම් පටිලාභෝ කියන අවස්ථා උදාහරණ සහිතව විස්තර කරලා දෙන්න කියලා තව පිළිමක් කරා. ඔන්නේ ෘතියයි පටිසන්ධියයි කියන අතර සුතවුනාද ඒ සමග ඊළඟ චිත්තක්ෂණේ යන අතරෙදී කර්මජ ක්‍රියාකාරීත්වය එකින් එකට ඈඳීම නැතව නොකර වෙන නොකර පටිසන්ධි කියන අවස්ථාවෙන් සම්බන්ධ කළා ඒක. සෑම සම්බන්ධ එක රැයන සත්‍යයේ වශයෙන් අද්දව වලින් අද්දව වලට පරිවර්තනය වෙන මාන කායික මානසික ක්‍රියාකාරීත්වය කියන කර්මජ රැයන කැඩින් නැති වෙන්නේ එකින් එකට අද්දව මෙහි ඊළඟ අද්දව සම්බන්ධලා පටිසන්ධි වෙනකොට එක දෙක සම්බන්ධ කළා ඈලා සකස් කරලා ඒක බඳින එකින් එක ධම්මවැල් පුරුකෙන් පුරුක එකින් එක අමුණගෙන අමුණගෙන දිගට එන ධම්මවැලක් වගේ කර්මජ රැයන සම්බන්ධ කරන රැයනි පිළ කරන්නේ නැති ඒ නිසා තමයි අතීතයේ මම මෙහෙම හිටියා මෙහෙම කෑවා දුවා මෙහෙම අධ්‍යයනය කරලා වගේ නේ කියනවා රැයදි කියන ගිහිල්ලා තමයි තමා හිටිය දෙන හොයාගන්නේ පෙර විදු කලින් විදු දකින්නේ දෝ ඔය දැන් කර්මජ රැයන කරන නම් එහෙම කිසි කෙනෙකුට අතීතේ දකින්න බැහැ කර්මජ රැයනේ සම්බන්ධය නිසා තමයි මේ රැයනේ රැයන ඔස්සේ තමයි මේ ධර්මතාවයන් දකින්නේ දැකලා තමයි මේ විස්තරී අරගන්නේ ඉතින් මෙතෙන්දී ත්‍ෘතියයි පටිසන්ධියයි අතර අතරක් නැහැ කිව්ව ඔන්නෝතන ඒ කර්මජ ක්‍රියාකාරීත්වය රැයන සම්බන්ධය කැඩිලා නැහැ ඒ සම්බන්ධයට ඇමිල්ලා තියෙනවා ඊළඟ අධ්‍යයම පටන් ගත්තා එතෙන් ඉඳන් කර්මජ අධ්‍යයම අන්නේ පටන් ගැනීම කියලා කියන්නේ ජාති කියන අවස්ථාව ඔතින් හටගත් ගාම සම්බන්ධ වෙනකොට කාය දසක භාව දසක වස්තු දසක ආදී වශයෙන් කිව්වොත් ඊටාම කුඩා පරමාර්ථ ශක්තියක් නැහැ පරමාණු කියන්නේ ඊටාම සියුම් දෙයක් කර්ම ශක්තිය නිෂ්පාදනය කරලා ඒ ශක්තිය තමයි ඊළඟ අධ්‍යවහ සම්බන්ධයෙන් නැවත ගොඩනගන්න සෑම ගොඩනගන්න අවශ්‍ය කරන්නා වූ රූප ධර්ම ටික සකස් කරන්නේ අන්නේ ටික සකස් කරලා ගෙන්නකොට ඊළඟ අවස්ථාව වෙන චක්කු දසක රෝත දසක ගාන දසක ජීවා දසක ආදී වශයෙන් තවත් මේ ප්‍රසාද රූප හටගෙන ඒක හා සම්බන්ධව එකතු වෙලා බැඳ සත්‍යය වශයෙන් බලන්න අහන්න කඳසුවෙන් දැනගන්න රහ දැනගන්න ඉස්පරස දැනගන්න හිතන්න මේ කාරණා පිළි කරගන්න පුළුවන් විදිහට අවශ්‍ය මූල ධර්මයේ ගොඩනගන්න මෙන්න මේ ගොඩනගන අවස්ථාව කියන ජාති නාමක එකතු වෙලා සංජාති හැදෙනවා සංජාති හැදෙන හැටගන්න ඊළඟ අවස්ථාව සංජාති ඔනේ සංජාති කියන අවස්ථාව ප්‍රබල කරනවා මොකද හටගන්න රූප කර්මජ අවස්ථාව චිත්තජ අවස්ථාව දෙකම උතර දැන් ක්‍රියාත්මක වෙනවා ඒකෙන් ගොඩනගනේ ඔක්කොම නිදහස් වෙවි අර ආපෘතිය වටා පිහිටන කර්මජ ආපෘතිය වටා පිහිටා ඔන්න කර්මජ ආපෘතිය අනුව තමයි ගතිරුව තියෙන්නේ ගතියක් ආවන කර්ම ශක්තිය හටගත්තා වූ චිත්තයේ ස්වභාවය තියෙන ගතිය කර්මජ චිත්තල කියන දෙකට ආවේනික වෙච්ච ඒ සත්ව කොටාහිනාති ගතිරූපය යම් ආකාරයෙන් අර කිරණ වලල්ලක් වශයෙන් පිළිදෙනවා කාන්දමක් වගේ පිළිදෙනවා මෙන්න මේ කාන්දම වගේ ඉක්ම යන්න බැරුව අර කර්මජ මොහොතේ හටගෙන නිදහස් කරන හැම පරමාණුවක්ම උදේ රූපය බවට පත් වෙනවා උදේ රූප කියන්නේ ඒවා අජීවී බාහිර රූප ඒ හටගත රූපවල අර කර්ම කාන්දවල අහුවෙලා අර ආකෘතිය වටා පිළිදෙනවා ආකෘතිය හැටතලේ ආවගේ අන්නේ හටගත්තාම සූක්ෂම කයක් හටගන්නවා ඔය කර්ම චිත්ත ඉන්දු කියන මේ ත්‍රිජ කායික කියන අවස්ථාව තුළක සම්බන්ධයි. මෙන්න මේක යාගම කියන සූක්ෂම සත්‍යය. සූක්ෂම කායිකය ගන්ධබ්බය කියේ තොන්නය. සංජාතික අවස්ථාව. ඔන්න ගන්ධබ්බය කියන අවස්ථාවටයි ඔන්න ඔතෙන් තරගින් තමයි ගන්ධබ්බය. ඊට පස්සේ එයා තමයි ඔක්කාන්ති කියන ගැබකට යන්නේ. මැරෙනකොට චිත්ත වෙනකොට ගැබක් හැදිලා නැහැ කොහෙවත්. සියල්ල සකස් වෙන්නේ නැහැ. සකස් වෙන එකම මොකද වෙන්නේ? සංජාතික අවස්ථාව තුළ ගත කරනවා නේද? ඒක තමයි ගන්ධබ්බ අවස්ථාවේ ගත කරනවා. ඔන්න ඒ ගන්ධබ්බ අවස්ථාවෙන් තමයි තර්කවාදී ඇතිකරගෙන තියෙන්නේ අන්තරාභවවාදී කියන එකක් ඇතිකරගෙන තියෙන්නේ ඒක අන්තරාභවයක් නෑ කියන කීව කතාව තියෙන්නේ ඒක. ඉතින් අන්තරාභවවාදී කරගෙන ඉවර එක මේ කාලේ වෙනකොට තේරුම් ගන්න බැරි වෙනවා. අන්තරාභවයක් නෑ කියලා තුන්වෙනි ධර්ම සංගායනාවේදී මොග්ගලී පුත්තිස මහ රහතන් වහන්සේ කරුණාවත්ව පෙන්නලා තියෙනවා. ඒක නිසා අන්තරාභවයක් නෑ කියන අද අපි නිගමනය කරමු. නමුත් එදා කිව්ව අන්තරාවාදය මොකද්ද කියලා අලුත් හොයාගන්න බැහැ. ඒ කාලේ මේ අන්තරාභව කියන අවස්ථාව ගැන විග්‍රහ කරගන්න තේරුමක් නැති. ඒ පූර්ව සයිදී ආදිවාසික මහායානික නිකායන් කියනවා. ඒ අය මේකට මතයක් ඉදිරිපත් කළා. ඒක නිකන් හදාගත්ත මතයක්. ඒ මතයක් කියන්නේ අන්තරාභවය කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා ඒගොල්ලෝ විකෘතියක් වෙනවා.
මෙන්න මේ වෙන්නේ විකෘතිය බොරුවක් කියලා පෙන්නන්න ගැලපෙන්නේ නැහැ හේතු බලයට එකගෙන නැහැ කියලා පෙන්නන්න තමයි මොග්ගලි බුද්ධ සේරහතන් වහන්සේ එදා ධර්ම සංගායනාවේදී අන්තරාභව වාදයට ගත්තේ යන්නේ අදහස් ඒකයි ප්‍රතික්ෂේප වෙන්නේ අවු මේ ගැඹුරු දෙයක් නිසා මේක තෝරා ගන්න නිසා අන්තරාභව ප්‍රතික්ෂේප කළා කියනවා වෘත්තිය විහිදලා අද වෙනකොට අන්තරාභව ප්‍රතික්ෂේප කළා තේරවාදීන් අන්තරාභවය පිළිගන්නේ නැහැ කියලා අදත් ඉන්නවා ඒක තාම ගිහිල්ලා ඒකයි සිද්ධි එදා කියපු අන්තරාභවය කියන එක මේ යථාර්ථයේ මේ දැකිය යුතු සංජාති අවස්ථාව නෙමෙයි ඒගොල්ලෝ කියන්නේ අන්තරාභවයට යන කෙනෙක් නැහැ උපදින කෙනෙක් නැහැ සුද වෙන කෙනෙක් නැහැ අන්තරාභවයේ පංචස්කන්ධයක් නැහැ ඔය ආදි වශයෙන් කියන කතාව මොනම ආකාරයකින්වත් ඒක ඔප්පු කරන්න පුළුවන් හේතු සාගත වෙන්න කතාවක් නෙමෙයි ඒක නිසා තමයි හේතු ඇතුළු වෙන්නලා ධර්මයේ හේතු වෙන්නලා පංචස්කන්ධයක් නැති අත්‍යවන් කාලේ ඒක මොන જાති භවයන්ද මේ ආදි වශයෙන් ප්‍රහණය කරන නිග්‍රහ කරලා ඒක අයින් කරලා තියෙනවා අන්තරාවය කියන්නේ වචනේ දාගත විපරිණාමයක් තියෙනවා එදා පහර ගහලා ඒක බොරුවක් කියලා අයින් කළේ යන්නේ විපරිණාමයක් අද අන්තරාවය කියන එක ඔක දෙහිණ අද කියනවා මේ සංජාති අවස්ථාව බැරි එක නිකන් ඔක්කක් කියන ගන්ධබ්බයේ අවස්ථාව වෙන එක අර ඔක්කක් කියන්නේ ඔන්න ගන්ධබ්බය සුසු විදිහට පරිසරය හැදෙනවා එතකන් ඒකෙන් ගන්ධබ්බ ලෝකය කියන්නේ මේ ලෝකෙම සූක්ෂම කායික ජීවත් වෙන. ওই ඥාති පොළොවේ ලෝකෙ ඉන්නවා. දැන් ප්‍රතිලෝකික සූත්‍රයේ වෙනවා ඥාති පොළොවක් ඉන්නවා කියන තවම මරණ ගත ගෙවල් වලට ඇවිල්ලා අමු පිළිවෙල දර වෙහිවල ඉන්නවා කි. ඔන්න ඔය කියන්නේ ආව සංජාතික අවස්ථාවක. ওই ඉනකොට ඉන් ගැබක් තරම් තේරලා තිබුණේ නැත්නම් ඒ අවස්ථාවේදී දෙගොල්ලන්ට මිල වෙයි. සුගටි ගන්ධබ්බ මේ දෙකම ඉන්නේ. ඒ මට්ටමක. අනිත් අවස්ථාව තමයි කියන්නේ සංජාති කියන්නේ. ඥාති සමග එකතු වෙනවා. අර ඔක්කාසි කියන්නේ ගැබල ප්‍රතිසංකේය වගේ නෑ මුළු ත්‍රිපිටකේම නෑ ප්‍රතිසංකේය ගැන කතාවක් තියෙනවා කියන්නේ අභිධර්මයේ විතරයි ප්‍රතිසංකේය කියන කතාවල ඉන්නේ උප්පත්ති කියන වචනේ හා ඔක්කාසි කියන වචනේ තමයි දෙවි ත්‍රිපිටකේ දීර්ඝ එකක් වෙන්නලා තියෙන්නේ ගැබට යන ඒවා නමුත් අභිධර්ම පිළිගේවත් ගැබල ප්‍රතිසංකේය කියපු වචන කියු කිසිම දෙයක් නෑ ගැබට යන එක වෙලා තියෙන්නේ උප්පත්ති කියන වචනේ අන ගැබකට යන්නේ වව් ගැබකට යන්නේ ඔක්කාසි ප්‍රතිසංකේය වෙලා ඉවරයි පරිසංකේය පළවෙනි ධාතු කිව්වදේ ගන්ධබ්බය කියන කතාව සංජාති කියයි. අනේ ගන්ධබ්බා වක්කන් කිව්වන් කියලා ගන්ධබ්බය ගැබට ඔක්කන් කියනමයි දෙන්නේ. අනේ ඔක්කන් කියනාට පස්සේ ගැබ ඇතුළේ ඉඳලා ඔක්කන් කියනාට පස්සේ යන්නේ චක්‍රේට අනු. ඒ හටගත්තා වූ සැකිල්ලක අනු. තරමද සැකිල්ලක අනු. සත්‍ය නිර්මාණය වෙන පටන් ගන්නවා ආරම්භ කරනවා අභ්‍යන්තර නිර්මාණය පටන් ගන්නවා. ගැබේ හට ගන්නා වූ නිර්මාණය නම් අපි නිබ්බත්වත් අභ්‍යන්තර නිර්මාණය අපි. අපි නිබ්බත්. අන්න අපි නිබ්බත් කියන්නේ ගැබේ දරුවා වැඩි නවත්තා. වැඩනද වස්තු මොකද කරන්නේ? මක්ලිය කයක් ඇතුලෙන් රූප බලන්නේ, ශබ්ද අහන්නේ, ගඳ සුවඳ දැනගන්න, රස දැනගන්න, ස්පර්ශ දැනගන්න. ඒ ඇතුලේ ඉඳගෙන හිතන්න. පුළුවන් විදිහට මේ ආධ්‍යාත්මික ආයතන ඇතුළු කරන පිට කවරයක් හදලා වගේ මක්ලිය කය හදලා. පුළුවන් හදලා. මෙන්න මේ කුළු ඇතුළු කරගත්තා රූපස්කන් දෙනවති කුළු වේදන. ඒක ඇතුළෙන් ගන්න ඉස්පර්ශය. වේදනා සංඥා සංකාර විඥාන ගොඩනගල බුදුන් කියන ලකස් උනාට පස්සේ කියනවා කාන්දාන පාතුවා. ඒක ළඟා බල ඇතුළේ වැඩි. විහුණාට පස්සේ මොකද වෙන්නේ? ඇහැ රූප සංක ශබ්ද ආයතය ආයතන ප්‍රතිලා වේ ලබා දෙන සත්‍යයේ හැටින් නැවත විද්‍යාමාන වේ. ආයතනන ප්‍රතිලා වේ දින විහුණට. ආයමිතිය මිත්‍ය ජාති කියන සත්‍යාවයකින් ගෙවිච්චාගේ දකින්නේ මලාර පස්සේ බිහි වෙච්චාගේ විතරක් දකින්නේ ආර්ථන ප්‍රතිලාභ විතරක් බිහි වීම හැටියට දකින්නේ ಜಾති හැටියට දැන් ಜಾති කියන එක තව හැඟවිච්ච සාධන පහ සිද්ධ වෙන ආකාරය උදාරණම තේ දේශනා කරන බුද්ධ ඥානීය මිසක් අනිත් ඥාන දෙකෝදලා තිබුණේ ඉතින් ඒක දැක ගන්න දිවැක් කියන බාහිර යෝගී විද්වත් දැක් ඉතින් ආත්මෝ කියලා බහිනවා අයියා නෝකැලෙන් නොවිදින ආත්මයක් තියෙනවා ඒක ගමන් කරනවා ශරීරය ගන්නවා පාව ශරීරයක් හොයා ගන්නවා ඒ ශරීරේ ජීවත් වෙනවා ඒක ගන්නවා පාව ශරීරයේ විදනවා එහෙම එකක් තියා මේක ඇතුලේ ඒක වේන්නේ නැති එකක් ඒක දිලසල අපිට වෙනවා කියලා ආත්මෘත්තියේ වැසේ ඒක අනේ හැදෙන එක හැදෙන ආකාරය ඒක හේතුඵලයක් නිසා ආත්මයක් නෙමෙයි කියලා කරුණාවතුන් දිගන්නා හන්සේ ජාති සංජාති ඔක්කාන්ති අනිබ්බති කන්දාලම් බාතුභාවෝ කියලා හටගන්න ආකාරය වෙන්නේ ඒකෙන්නේ ආත්ම ප්‍රතිලාභ ලබා ගැනීම අවස්ථාවට ඉන්නමයි කියලා ඒකයි කියන්නේ